සාමාජිකව ගමිතා අපේරත්න සජිත් මහත්තයාගේ වේදිකාවේ නැගලා ඔබතුමාලාට අභියෝග කරනවා මෙහෙම කරන්න එපා, මේ මේගොල්ලොන්ට එක්ක යන්න එපා, මේ මේ ගමන යන්න එපායි කියලා. මොකද්ද මේ උනේ? නේ මම හිතන්නේ අරගලේ විවිධායිට අපේ කණ්ඩායම් හිටියා, විශේෂයෙන්ම අපේ අය හිටියේ අපි කියාගෙන, අපේ රංග සහෝදරය සමාජවාදී තරුණ සංගමයේ, අපේ කලා සංගමයේ ප්‍රේම් සහෝදරය, අපේ තරුණ මම ශිෂ්‍ය සංගමයේ දේව සහෝදරය, අපේ ජාතික ජන බලවේගෙන් ජගත්, ඒ වගේම කැටපේ, ඒ වගේ සියලු දෙනා පෙනී හිටියේ අපි ජාතික ජන බලවේගයේ කොටස්කරුවන් විදිහට. සමහර අය පෙනී හිටියා තමගේ දේශපාලන ව්‍යාපාරය එළිදරව් නොකර වෙනම පෙනී හිටියා. එනිසා ඍජුව දේශපාලන ව්‍යාපාර පෙන්නුම් කරමින් කටයුතු කරපු කණ්ඩායමකුත් හිටියා, දේශපාලන ව්‍යාපාර සංගවා කටයුතු කරපු කණ්ඩායමකුත් හිටියා, ඇත්තටම දේශපාලන ව්‍යාපාරත් එක්ක සම්බන්ධ නොවන කටයුතු කණ්ඩායමකුත් හිටියා. ඒතර ඒක අරගලයේ මූලික අරමුණු දක්වා. ඊට පස්සේ නැවත අරගලයේ අවසන් වුණාම ඒ ඇයට තම තමන් දකින දේශපාලන පක්ෂත් එක්ක දේශපාලන කිරීමේ අයිතිය තිබෙනවා. මම කියන්නේ නැහැ මේ අරගලයේ හිටපු ඔක්කොම අපිත් එක්ක ඉන්න ඕන, එහෙම නැහැ. ඒ ඇයට කැමති දේශපාලන කඳුර තෝරා ගැනීම අයිතිය තිබෙනවා. ඒ කඳුර තෝරා ගැනීම හොඳද නරකද කියලා තීන්දුව කිරීම ජනතාවට අයිති කාර්යයක්. ඒ නිසා මම හිතන්නේ අරගලයේ හිටපු කවර හෝ කෙනෙක් කවර හෝ වේදිකාවට ගොඩ වැදීම අපිට ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි.